අයිබෝන් ළමයි ඔන්න අද අපි ටිකක් වෙනස් විදිය නිර්මාණයක් තමයි කරන්න හදන්නේ හැමදාම අපි මොකක් හරි කඩදාසියක චිත්‍රා දෙන අතරේ ටිකක් මම හිතුවා ඒ අඳින චිත්‍රයේ යම් යම් කොටස් ත්‍රිමාණ වෙන විදියට උඩට මතු වෙන විදියට පොඩි නිර්මාණයක් කරන්න කියලා මං පෙන්වන්නම් ඒක කරපු එක මේ තියෙන්නේ ඒ නිර්මාණය ඔයාලට බලන්න පුළුවන් මගේ කොටස් ඉදිරියෙන් තියෙන කොටස් හැම එකක්ම උඩට මතු වෙන විදිහට ත්‍රිමාණ විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බොහොම සරලයි. හැබැයි ටිකක් වෙලාව යනවා මේක ටිකක් වේලෙන්න වෙලා යන නිසා. එහෙනම් බලමු කොහොමද මම මේක නිර්මාණය කරේ කියලා. මුලින්ම මම කරන්නේ මේකේ මූලික හැඩය පැන්සලෙන් ඇඳගෙන දැන් මට මේක දියල්ලක ස්වභාවයක්නේ මම ගන්න යන්නේ. එතකොට ඒකේ දෙපැත්ත තියෙන ගල් විදිහට මම බිත්තර කටු තමයි කඩලා අලවන්නේ. මුලින් ගම් ටිකක් දාගෙන බිත්තර කටු අලවනවා. ඔයාලට පුළුවන් මේකට ඉතින් බිත්තර කටුම වෙන්න ඕනේ නැහැ. වෙන මොකක් හරි දෙයක් වුණත් පාවිච්චි කරන්න. කොහොම හරි මම මේක ටිකක් අර ත්‍රිමාණ වෙන විදිහට ගන්න තමා උත්සාහ කරන්නේ. ඒ අතරෙම ගම් වලින් මම මේකේ ගල් අතරේ තියෙන ඉඩ, ඒ කියන්නේ දියැල්ල විදිහට මම ගන්න කොටස ගම් වලින් පුරවගෙන එනවා. ඒක ගම් මෙච්චර ඝන කමන හොන දැම්මත් ගැටලුවක් නැහැ. මම මේකට ගම් එක පාවිච්චි කරන්නේ කෙමිෆික්ස් කිඩ්ස් ග්ලූ එක. ඉතින් මේක හරි පහසුවයි පාවිච්චි කරන්න. මේ වැඩේට ගොඩක් ගැලපෙනවා. ආයෙත් කරලා බලන්න. ගම් මෙච්චර ඝන කමන හොන දැම්මත් කමක් නැහැ. දියැල්ල තරමක් දුරට හරි ත්‍රිමාණ වෙන විදිහට උඩට එන විදිහට අඳින්න අවශ්‍යතාවය නිසායි මම එහෙම කරන්නේ. ඊට පස්සේ කඩදාසි රෝල් කරලා ඒවා අලවනවා. මට අවශ්‍ය තැන්වල ත්‍රිමාණ වල උඩින් ඕන තැන්වලට කඩදාසි අලවන එක තමයි කරන්නේ. මෙතන ඉඳන් ඔයාලා බලා ගන්න කොහොමද මම මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඒ ක්‍රමයට ත්‍රිමාණ වෙන විදිහට ඉදිරිපස තියෙන සියලුම කොටස් මම පොඩ පොඩ මේ කොටස් එකතු කරගෙන වැඩ කරන එක තමයි කරන්නේ. Thank you.
ඔයාලට පුළුවන් මීටත් වැඩිය සංකීර්ණ නිර්මාණයක් උනත් කරන්න හැබැයි ටිකක් කාලය යනවා මොකද අපි అలවන అలවන එක වේලෙද්දි තව ටිකක් උඩින් වැඩ කරනවා නම් තමයි පහසු එක දිගට ඔක්කොම කරගෙන යන්න අමාරුයි ඉතින් සමහර වෙලට තව කෙනෙක්ට හිතන්න පුළුවන් මේ දියැල්ලම මම මේ නිකන් දියැල්ල එකම තලයක වගේනේ පේන්නේ එහෙම නෙමෙයි ඉස්සරහ කොටස තවත් ඉස්සරහට එන විදියට දියැල්ලේ මුලින් උඩ පේන කොටස තව ඈතට යන විදියට මේක තවත් ස්ටෙප් ගානකට උඩට ගන්න පුළුවන් තව කෙනෙක්ට මහන්සි වුණොත් ඒ කියන්නේ කාලය යොදාගෙන මේක කරන තරමට වැඩේ තවත් ලස්සනයි ඔයාලට පේනවා ඇති මම මේකේ තව මුලක කොටසක් උඩට හිටින විදියට ඒ කියන්නේ ගහේ කඳටත් වැඩිය ඉස්සරහට ඇවිල්ලා වගේ පේන විදියට මුලක කොටසක් අලව ගත්තා දැන් මේ වගේ වැඩ කරන්න පුළුවන් මේකෙදි මම මේ කොටස විතරයි ඒ තරම් ඉදිරියට ඇවිල්ලා තියෙන විදියට දාන්නේ නමුත් ඔයාලට පුළුවන් ඉස්සරහට වැඩ කරගෙන යද්දී මේ වගේ වුණත් කොටස් එකතු කරගන්න මේ නිර්මාණයට ඊළඟට ඉවතලන කඩදාසි තවත් පාවිච්චි කළා මම මේකේ පසුබිම සකස් කරගන්නවා ඉදිරියෙන්ම පේන කොටස තමයි මම මේ විදිහට කරගෙන යන්නේ පසුපස කොටස මම සම්පූර්ණයෙන් චිත්‍රේ පාට වලින් අඳින්න තමයි හිතාගෙන ඉන්නේ එතකොට ටිකක් 3D වෙලා පේන නිසා මේ විදිහට මේවා ඔක්කොම අලවගෙන ඉවරනාට පස්සේ අනිවාර්යෙන් මේක හොඳට වේලෙන්න තියන්න වෙනවා. දැන් මේක හොඳට වේල්ලා තියෙන්නේ. මම දැන් මේක වර්ණ කරන්නයි යන්නේ. මම එකට පාවිච්චි කරනවා ෆෙවික්‍රිල් එකේ ඇක්‍රිලික් කලර්ස්. කලර්ස් හයක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඔයාලට පේනවා ඇති මම මෙතන දැන් පටන් ගත්ත තැන ඉඳන්ම වෙනස් අලුත් වර්ණ හදාගෙන තමයි වැඩ කරන්නේ මේ කලර්ස් මික්ස් කරලා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගත්ත හේතුව ගැනත් ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. මේක සාමාන්‍යයෙන් ඇක්‍රිලික් කලර්ස් වලින් වැඩ කරන්න හොඳ වැඩක් මොකද අපි කරන වැඩේ මේක බිත්ති සැරසිල්ලක් වශයෙන් යොදා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒ වගේ දෙයකට තමයි ගැලපෙන්නේ. ඉතින් ඒ වගේ එකක් මේක කල්පවැත්ම ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම කල්පවැත්ම ගැන කිසිසේත්ම බිය විය යුතු නැහැ. ෆෙවික්‍රිල් ඇක්‍රිලික් කලර්ස් ඔබ පාවිච්චි කරනවා නම් ඒ නිසා බය නැතුව ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ නිසයි මම ඒක මේ වැඩේට පාවිච්චි කරන්නේ. මේක මම වර්ණ හදා ගන්නවා ගොඩක් මට ඕන විදියට. ඉස්සරහ කොටස් ටිකේ වැඩ මම මේක හරිම වේගෙන් තමයි වර්ණ කරන්නේ. මොකද බොහොම සරලව යන වැඩක්. මේක පොඩි දරුවෙක් නත් පාසල් යන දරුවෙක් නම් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි ටිකක් චිත්‍ර දන්න හොඳ හැකියාවක් තියෙන කෙනෙක්ට කාලය අරගෙන කරොත් මීටත් වැඩිය හොඳ නිර්මාණයක් මේ ක්‍රමයට කරන්න පුළුවන්. දැන් පසුබිමේ වර්ණ දාන එක තමයි මම කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අපි පසුබිමේ මේ තියෙන පරිසරයටම ගැලපෙන පරිසර පද්ධතියක් නිර්මාණය කරගන්නේ කියලා. එහෙනම් මම හිතනවා ඔයාලට අද පාඩම් පැහැදිලි වෙන්නේ නැති මේ වගේ වෙනස් නිර්මාණත් කරලා බලන්න. හැමදාම නිකන් පැතලි තලයක චිත්‍ර අඳින එකට අමතරව තව තව මාධ්‍යයන් මිශ්‍ර කරමින් වෙනස් වෙනස් ක්‍රම අත්හදා බලමින් වැඩ කරන්න කියලා ආරාධනා කරන ගමන් අද දවසට ඔබෙන් සමුගන්නවා තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදිම මුණ ගැහෙමු.